නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල්බර ලෝකවාසී සියලු පින්නතුනි ලෞතර මාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියන් වහන්සේලා විසින් අනුදැනව දාරා වූ ඒකායන මාර්ගයේවත් සතර සතිපට්ඨානයට බැසගෙන මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳීමින් මේ මොහොත තුල කාලය ගත කිරීමට වෙරදරන්නා වූ සියලු ලෝකවාසී යෝගාවචර පින්නතුන් වෙනුවෙන් මේ මොහොත උදා වෙලා තිබෙන්නේ තමා තුලින් තමා ධර්මය අත්දකින්නා වූ මොහොතයි. මේ අය කියන විදිහට මට පුළුවන් නම් මේ දේවල් කරන්න, මම නම් මේ දේවල් කරන්නේ, මේ එක්කෙනෙක්වත් ඉස්කෝලේ ගිහිල්ලා විභාගයක් ෆේල් වෙන හේතුවක් නැහැ පිණුත්. සියලු දෙනා විභාග පාස් වෙන්න ඕන. එහෙනම් ඉස්කෝලේ උගන්වන ගුරුවරයා ළමයි 40කට ඉගැන්වුවා නම් 40 දෙනාටම එකම විදියට ඒ සියලු දේවල් මතක තියෙන්න ඕන. මතකේ නම් මේ කටයුතු කරන්න පිණුදුනි සියලු දෙනා කණ ඇහෙනවා නම් කණ ඇහෙනා නම් ඉස්කෝලේ ඉන්නේ කණ ඇහෙන්නේ නැති අය එකයි ඉස්කෝලේ වල ඉන්නේ දෙන්නේ නැහැ. ඒ ඇති අඳබීරි ගොළු අඳබීරි පාසල්. එහෙනම් ඉස්කෝලේ හිටව 40 දෙනාට ගුරුවරයා කිව්වනම් ඒ වෙලාවේ 40 දෙනාට මේ දේ ඇහිලා 40 දෙනාම ඒ විදියට මේක මතක තියාගෙන 40 දෙනාම එකම විදියට උත්තර ලියලා 40 දෙනාම එකම ගාණි ලකුණු අරගෙන 40 දෙනාම පළවෙනියා වෙන්න ඕන පිණිස. පළවෙනියයි දෙවෙනියයි කියලා දෙන්නෙක් ඉන්න ක්‍රමයක් නැහැ. මතකයක් නම් වැඩ කරා. උන්නෝකයි පින්නතුනි මෙන්න මේ සංස්කාර අවබෝධ කරගැනීමේ වෙනස. මේක තමයි මේ විශ්වවිද්‍යාලෙ කියලා උගෙන ගන්න එකයි, මහාචාර්ය පට්ටම් ගන්න එකයි, දොස්තර පට්ටම් ගන්න එකයි, ඉංජිනේරු පට්ටම් ගන්න එකයි, නීතිඥ පට්ටම් ගන්න එකයි, ගණකාධිකාරී පට්ටම් ගන්න එකයි, ඔක්කොම පට්ටනුයි. මේ පට්ටම මොකද? බුදු පට්ටම, රහත් පට්ටමයි අතර වෙනස පින්නතුනි. අන්න බුදු පියාණන් වහන්සේ කියන්නේ ඔන්නෝ කවබෝධ කරගත් උත්තමයන් වහන්සේ, රහතුන් වහන්සේ කියන්නේ ඕ කවබෝධ කරගත් උත්තමයන් වහන්සේ. මොකද්ද අවබෝධ කරගන්න කියන්නේ පින්නතුනි? මෙන්න මේ ඉගෙන ගන්නවා කියන එකයි, නිවන් දකින්නවා කියන එකයි අතර වෙනස අවබෝධ කරගන්න. ඉගෙන ගන්නවා කියන එකයි, නිවන් දකින්නවා කියන එක අතරයි. ඉගෙන ගන්නවා නම් මෙන්න මේ කරන්නා වූ මේ කටපාඩම් කිරීම. හැබැයි යම් කිසි ප්‍රමාණයකට ඒකේ වෙලාවේ ඇවිල්ලා තමන්ට හේතු ප්‍රත්‍ය තුල සිද්ධ වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්, ඉංජිනේරුවෝ වෙන්න පුළුවන්, මහාචාර්යවරු වෙන්න පුළුවන්. හැබැයි නිවන් දකින්නම් පින්නදුනි කටපාඩම් කළා හරියන්නේ නැහැ. භාවනාවට වාඩි වෙලා එතන කටපාඩම් කළා හරියන්නේ නැහැ. නිවන් දකින්නම් කළ යුත්තේ මේ මොහොත අත්දකින්න එක. මේ මොහොත අත්දකින්න නම් ඒකට තියෙන්නේ පින්නදුනි මෙන්න මේ භාවනාව, කය භාවිතා කිරීම. ඒක තමයි කාය භාවනාව, එහෙම නැත්නම් කායානුපස්සනාව. උන් ඔය ආකාරයට කායානුපස්සනාව කෙරෙන කෙනෙකුට මේ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරා වූ වැදගත් සූත්‍රයක් තමයි පින්නතුනි මේ සමන මණ්ඩිකා සූත්‍රය. සමන මණ්ඩිකා සූත්‍රය, සමන මණ්ඩිකා සූත්‍රය තිබෙනා වූ වැදගත් කාරණේ තමයි පින්නතුනි මෙන්න මේ ආකාරයට. හැබැයි අති ගැඹුරු සූත්‍රයක්. මේ පින්නතුන මේවා අදාළ වෙනවා නෙමෙයි ඍජුවේම. හැබැයි මේ වෙලාවේ ප්‍රකට වෙලා තිබෙන්නේ මේ ආම්දුරංගේ බලතල නිසා නෙමෙයි, මේ ආම්දුරංගේ අවශ්‍යතාවය නිසා නෙමෙයි, මේ ආම්දුරංගේ හැකියාව නිසා නෙමෙයි, මේ පින්නතුන්ගේ කුසල අකුසල හරහායි. ඒ නිසා සමන මණ්ඩිකා සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කිසියම් කෙනෙකුට අකුසලය අකුසලය බව අවබෝධ කරගන්න පුළුවන් නම්, අකුසලය අකුසලය බව අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ තැනත්තා සෝවාන් වෙනවා කියලා. මුන්න පිනුතුනි සූත්‍රය මජ්ඣිම නිකාය, මජ්ඣිම නිකාය සමන මණ්ඩිකා සූත්‍රය.
අන්න සම්මනු පස්සනා සූත්‍රය කියලා තව සූත්‍රයක් මේ පින්නතුන් දිගින් දිගටම ඉස්සරහන් තියෙනකින් තියෙනවා සංයුත්ත නිකායේ තියෙන. සංයුත්ත නිකායේ තියෙන සම්මනු පස්සනා සූත්‍රයේ ළඟින් නම යනවා. හැබැයි කියන තොරතුරු නම් ඒ ආකාරයේ නෙමෙයි. මොකක්ද කියන්නේ එක කාරණයක්. කිසියම් කෙනෙකුට කියනත් අපගොත් මේ යෝගාවචරයට එහෙම නැත්නම් භික්ෂුවට පුළුවන් නම් අකුසලය බව අවබෝධ කරගන්න. අකුසලය බව අවබෝධ කරගත්තා නම් ඒ තැනත්තා සෝවාන් වෙනවා පින්නතු. ඔන්න දැන් බලන්න මොකද්ද අකුසලය කියන්නේ. මේ පින්නතුන් තවත් සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන තිනවා. මොකද්ද ඒ සූත්‍රය? මෙන්න ඒ වචී සංස්කාරය මතුවෙනවා මේ මොහොතේදී. ඒ වචී සංස්කාර නම් සීමා බන්ධන නැතුව මේ වචී සංස්කාරය බොහොම ඉක්මනට ඇදුනා. මොකද්ද ඒ වචී සංස්කාරය? අකුසල රාසි සූත්‍රය. අකුසල රාසි සූත්‍රය කොහෙද තිබෙන්නේ? සංයුත්ත නිකායේ මහාවග්ගයේ. සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තේ. බලන්න පින්නදුනි, සතිපට්ඨාන සංයුත්තේ කියන්නේ හදන්න මෙයා දැඟලුව ටිකක්. එකපාට ආවෙන්නේ නැහැ වචී සංස්කාර. එකපාට හදාගන්න බැරුව ගියා සතිපට්ඨාන සංයුත්තේ කියන්නේ. සෑහෙන වෙලාවක් ගියා, හැබැයි අච්චර වෙලාවක් ගියේ නැහැ. අන්න සතිපට්ඨාන සංයුත්තේ තියෙනවා මේ අකුසල රාසි සූත්‍රය. අකුසල රාසි සූත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? මහණෙනි, මොනවද අකුසල? මොකද්ද අකුසල? අකුසලය තමයි මහණෙනි, අකුසලය පංච නීවරණ. පංච නීවරණ. එහෙනම් පංච නීවරණ දැන් මේ පිනුන් දන්නවා. ඔන්න තවත් වචී සංස්කාර ටිකක් හදලා දැන් මේයට කියනවා පංච නීවරණ. මොනවද පංච නීවරණ? පංච නීවරණ නම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්දච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව. විචිකිච්ඡාව. ඔන්න පින්නතුනි පංච නීවරණ. මහණෙනි, අකුසලය පංච නීවරණයි. මේ අය තවමත් ගිහි ගෙදර ඉඳගෙන මේ දානේ දෙන්න දඟලන දඟලිල්ල කුසල් කියල. ඒ වගේම මේ අකුසල් කියලා හොරකම් නොකර ඉන්න දඟලන දඟලි. සතුන් නොමර ඉන්න දඟලන දඟලි. හැබැයි එකක්වත් ඒ වුණාට සිද්ධ වෙලාද, සිද්ධ වෙනවද, කොහොමද තියෙන්නේ කියලා මේ මොහොතේදී පරීක්ෂා කරා නම් දැන් තේරෙනවා. මේ වගේම තවත් ඒ සූත්‍රයක් මෙයා දන්නවා. තවත් වැදගත් සූත්‍රයක්, නැවත නැවත සිහිපත් වෙන සූත්‍රයක්. මොකද්ද මේ? ඒ සූත්‍රය තමයි චේතනා සූත්‍රය. චේතනා සූත්‍රය මහණෙනි, චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාවම තමයි කර්මය වෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි, චේතනාවම තමයි මහණෙනි කර්මය. මොකද්ද චේතනා සූත්‍රය? කොහෙද තිබෙන්නේ? චේතනා සූත්‍රය තිබෙන්නේ සංයුත්ත නිකායි. නිධාන වග්ගයේ. නිධාන වග්ගය කියන්නේ දෙවෙනි කොටස. චේතනා සූත්‍ර. මෙන්න මේ විදියට පින්නතුනි මේ වන විට මේ සූත්‍ර 150කට නොඅඩු සංඛ්‍යාවක් වරින් වර මේ සඳහා මේ පින්නතුන්ට ඉදිරියට ඇවිල්ලා ඇති. 150ක් මේ පින්නතුන්ට මේ ගිහි ගෙදරදීම නිවන ප්‍රවිශ්‍රීමේ අර්ථය ආවද කියලා නම් මේ මොහොතේ ප්‍රකට වීමක් නැහැ. හැබැයි මේ අවුරුදු දෙකකට නොඅඩු කාලයක් තිස්සේ මේ යටියන්තොට සිරි සමනු සෙනඳුනේ පටන් අරගෙන 2015 ඔගෝස්තු මාසෙම ලැන්නා වූ මේ වැඩපිළිවෙළ තුළ ඒ සූත්‍ර 150කට 200කට නොඅඩු ගන්න පිනඳුනි ඉස්සරහට ඇවිල්ලා තිනවා. දැන් වෙනකොට සූත්‍ර පිටකේ තිබෙන. හැබැයි මේ එකක්වත් නෙමේ මුලින් ඉස්සරහට ආවේ. මුලින් ඉස්සරහට ආවේ පිනඳුනි මෙන්න මේ සරලව කියන්නා වූ පුංචි තොරතුර. මොකද්ද? යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද? මෙනේ වුණාද ඒ බව දන්නවද? ඔන්නෝකයි කායානුපස්සනාව. ඔන්නෝකයි කායානුපස්සනාව. යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද? මෙනේ වුණාද ඒ බව දන්නවද? ඕකයි පින්නතුනි කායානුපස්සනාවේ පියවර හතර. කායානුපස්සනාවේ පියවර හතර. ඔය පියවර හතර
ගෞතම සම්බුද්ධ ශාසනය තුළ ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් සූත්‍ර පිටකයට අනුව දේශනාවල තින්නේ ඔයිට වඩා වෙනස් ආකාරයකින් පිණුත්. ඒ ආකාරය තමයි මේ පිණුම් දන්නවා ඒකත් නැවත නැවත සාකච්ඡා වෙලා තිනවා. මොකද්ද කායනුපස්සනාවේදී බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ කායනුපස්සනාව කියලා මෙතනදි මේ ඉස්සරහට ගන්න පිණුතුනි ආනාපාන සති සමාධි සූත්‍රයේ කොටස. ආනාපාන සති සමාධි සූත්‍රයට අනුව ඒ සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම නිකායත් වෙන්නා වූ ආනාපාන සති සමාධි සූත්‍රයට අමතරව තවත් ආනාපාන සති සමාධියට අදාළ සූත්‍ර රාශියක් තියෙනවා සංයුත්ත නිකායේ මහාවග්ගයේ. මේ ආනාපාන සංයුත්තේ කියලා වෙනම සංයුත්තයකුත් තියෙනවා අපිනු. කියවල බලන්න ඒ සූත්‍ර 200ක් 300ක් විතර ඇති ඒක ඇති. හැබැයි ඒ ඔක්කොගෙම කියන්නා වූ සරල බණේ තමයි කායානුපස්සනාව. මොකද්ද ගෞතම බුදුපියාණන් වහන්සේ කායනුපස්සනාව විස්තර කරන්නේ කොයි ආකාරයෙන්ද? මහණෙනි, කයෙහි කයක් කෙලෙස් තවන බැර ඇතුව සිහියෙන් නුවණින් යුතුව කයෙහි කයක් පරීක්ෂා කරන්න ඒ තැනැත්තා ඒ මොහොතේදී මේ ලෝකයේ කෙරෙහි සෝමනස්සයකින් හෝ දෝමනස්සයකින් තොරව වාසය කරයි පිණුතු. අන්න වචන ටික බලන්න පැහැදිලිව මහණෙනි කෙලෙස් තවන වැර ඇතුව සිහියෙන් නුවණින් යුතුව කයෙහි කයක් පරීක්ෂා කරන්න ඒ තැනැත්තා ඒ මොහොතේදී පැහැදිලිවම තියන්න ඒ තැනැත්තා ඒ මොහොතේදී මම මෙතන මේ මොහොතේදී සෝමනස්සයක් දෝමනස්සයක් නැතුව ඉන්නව. අන්න පිනොතුනි මම දැන් මෙතන මේ මොහොතේදීම මෙතනදී මම අත්දකින්නා වූ දේ ඒක තමයි කායානුපස්සනාව. කයෙහි කයක් ඔන්න කායානුපස්සනාව. ඒ කායානුපස්සනාව මේ ආනාපාන සති සමාධි සූත්‍රය අනුව බුදුපියාණන් වහන්සේ උපමාවක් විදියට බෙහෙත දේශනා කරන්න පිණිසුනි මෙන්න මේ පියවර හතරයි. මොකද්ද ඒ පියවර හතර? මහණෙනි ආස්වාසය දිගනම් දිග්ගට අද්දකින්. ආස්වාසය දිගනම් දිග්ගට අද්දකින්න, ආස්වාසය කෙටිනම් කෙටියට අද්දකින්න. අන්න දෙවනි පියවර පිණිස ආස්වාසය කෙටියට දැනෙනවනම් ඒ බව අද්දකින්න. අන්න එතකොට මොකද වෙන්නේ? මේ මොහොතට අනුගත වෙන මේ මොහොත තුල දැන් මොකද්ද? වචනයක් සම්පස්ස වෙලා තියෙනවා, අදිවචනයක් ස්පර්ශ වෙලා තියෙනවා. මොකද්ද? ආස්වාසය කෙටි, ඔන්න පින්නතුනි ආස්වාසය කෙටියට අද්දකිය හැකි එක ආකාරයක්. ඌවගේ ආකාර රාශියක් තියෙනවා. හැබැයි මේක මේ බණේ තිබෙන්නා වූ එක උපමාවක් පමණයි පිණුත්. සා උපමා ඔක්කොම හොයන්න යන්න බෑ. බුදුපියාණන් වහන්සේ සූත්‍ර පිටකයේදී හෝ බණ කියනකොට හැම තැනම පිණුතුනි උපමාවක් තමයි පෙන්නු. උපමාවෙන් තමයි මේක විස්තර කරන්නේ. මෙතෙන්දී aran තියෙන්නේ ආස්වාසය කියන උපමාව. ආස්වාසී අවස්ථා හතරක් විදිහට ආස්වාසය කෙනෙකුට දිග්ගට දැනෙන්න පුළුවන්. ඒවා කලින් සාකච්ඡා වෙලා තියෙනවා. මේ අය බලන්න නැවතරක් මේ ගිහි ගෙදරි නිවෙන්ට ප්‍රවිෂ්ඨු කියනත්තේ 112 අවස්ථාවකදී ඕවා වරින් වර සාකච්ඡා වෙලා ඇති පින්නතු. මේ මොහොතේ යන්නේ සඳහා තවත් වචී සංස්කාරයක් හැදිලා තියෙනවා. මේ පින්නුන්ගේ කුසලයක් තියෙනවා. අදාළුත්තේ මේ බණ ඇහෙනවනම් ඒ අයට මේක දැනගන්න. මොකද්ද මේ දිග්ගට දැනෙනවයි කියලා? දිගට දැන්නවයි කියලා කියන්න පින්නදුනි දැන් අන්න දාගන්න තමන්ගේ යෝනිසෝ මනසිකාරය. අන්න යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අදියර මොකද්ද? ඒක මේ බණ මෙනෙහි කිරීම. බණ මෙනෙහි කිරීම ඇත්තේ යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අදියරට දැන් එනවා. මොකද්ද ප්‍රශ්න පත්‍රයේට දැන් අලුතෙන් ප්‍රශ්නයක් ඇතුළු කරගන්න? මොකද්ද ඇතුළත් කරගන්නා වූ ප්‍රශ්නය? අද ඇතුළත් කරගන්නා වූ ප්‍රශ්නය තමයි මෙන්න මේ ආස්වාසය දිගට දකින්නේ කොහොමද?
ආස්වාසය දිගට අත්දකින්නේ කොහොමද? ආස්වාසය දිගට දැනෙනවා කියන්නේ මොකක්ද? ආස්වාසය දිගට අත්දකින්නවා කියන්නේ මොකක්ද? ආස්වාසය දිගට අත්දැකිය යුත්තේ ඇයි? අන්න තමන්ගේ ප්‍රශ්නපත්‍ර ටික තමා තුලින් ධර්මය හොයනවා. තමා තුලින් ධර්මය හොනකොට තමා නොදැනුවත්ව මොකද වෙන්නේ? මේ මොහොතට තමා අනුගත වෙනවා පිණු. මොකද ධර්මය හොයන්න නම් බෑ, එක මොහොතක් තවත් මොහොතක් එක සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මේ වන විට අවමෝසයෙන් දිනකට විනාඩි 5ක්වත් දවසක් දෙකක් වූ සක්මන් භාවනාවක් කෙරුණා වූ මේ පිණදුන් පරයන්ක භාවනාවක් අවමෝසයෙන් දිනකට විනාඩි 5ක්වත් දවසක් දෙකක් වූ කෙරුණා වූ මේ පිණුන් දන්නවා විනාඩියක් දන් ඊළඟ විනාඩියත් එක්ක එකතු වෙන්නේ නැන්නේ. පළවෙනි විනාඩි ඉවර වෙලයි ඊළඟ විනාඩි එන්නේ කියලා හොඳටම දන්. එහෙනම් පළවෙනි තප්පරේ ඉවර වෙලයි දෙවෙනි තප්පරේ ඉන්නේ කියලා මේ අය හොඳටම දන්නවද? ඒකනම් භාවනා අධ්‍යක්ීම සියලු දෙනාට තියෙනවා. මේ බණ ඇහෙන්නේ නැහැ එහෙම නැත්නම් ඒ තරම් කුසලයක් තුල භාවනාව ආරම්භුනේ නැත්නම්. අද අලුතෙන් බණ අහනවා නම් භාවනාව පටන් ගත්තේ නැත්නම් ඒ අයට මේ කියන දේවල් වචනයක්වත් තේරෙන්නේ නැහැ පිනදුනි. ඒ අයට මේවා තේරෙන්නේ මේ ස්ථානයේ මේ වෙලාවේදී මේ ස්වාමින් වහන්සේගේ පාළුව නැති කරන්න ඉන්නා වූ මේ මදුරුවන්ට තේරෙන විදිහට විතරයි. අන්න එනං මේ බණ ඇහෙන්නේ වයිට මේ බණ ඇහෙන්නේ තමන්ට මෙන්න මේක මේ ආකාරයෙන් භාවනාවකුත් එක්ක ඉස්සරහට යනවා නම් පමණයි. අන්න එයාට දැන් තේරෙනවා මේ මොහොත තප්පරයක් තවත් තප්පරයක් එක්ක එකතු වෙන්නේ නැන්නේ. එහෙනම් චිත්තක්ෂණේ කියන්නේ බිනදුනි තප්පර තවත් සුළුවට කළා, කිටියට කළා, කඩලා 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 කුඩා කරන්න බැරි මට්ටමට ආපු දෙන්නා වූ අධිවචනය තමයි, පැනවිල්ල තමයි. ඒකත් තවත් වචනයක් විතරයි පින්නදුනි. පැය කිව්වා වගේ වචනය, විනාඩිය කිව්වා වගේ වචනය, තප්පරේ කිව්වා වගේ වචනය තමයි චිත්තක්ෂණය කියලා කියන්නේ පින්නදුනි. එහෙනම් චිත්තක්ෂණය කියලා කියන්නේ පින්නදුනි මෙන්න මේ විදර්ශනාව කියන එකට තවත් නමක්. විදර්ශනාව. එහෙනම් චිත්තක්ෂණයක් තවත් චිත්තක්ෂණයක් එකතු වෙන්නේ නැහැ. එහෙනම් විදර්ශනාව එක චිත්තක්ෂණයකදී අද්දුටු දේ ඊළඟ චිත්තක්ෂණයේදී අත්දකින්න නම් පුළුවන් කම නැහැ පිනදුනි. මොකද අද්දුටු දේ දැන ගැනීමයි ඊළඟ චිත්තක්ෂණයේ සිදුවන්නේ. එහෙනම් ඒ කාරට වඩා 100%ක් හාස්පසින්ම වෙනස් අලුත්ම දෙයක්. මොකද වෙච්ච දේ දැනගන්නවයි කියලා කියන්නේ තවත් හට ගැනීමක් පිනදුනි. තවත් හට ගැනීමක්, තවත් හට ගැනීමක් නම් කලින් චිත්තක්ෂණයයි මේක එකතු වෙන්නේ නැති බව දන්නා වූ මේ පිනදුන් දැන් දන්නවා. එනං කලින් චිත්තක්ෂණයයි නං මේ චිත්තක්ෂණ එනකොට අකුසලය බවට පත් වෙලා ඉවරයි. එනං මේ චිත්තක්ෂණයයි කුසලය අන්න එතනයි සෝමනස්සයක් දෝමනස්සයක් නැත්ති. අන්න එතනයි සෝමනස්සයක් දෝමනස්සයක් නැත්තේ. එහෙනම් කායානුපස්සනාව කියන්නේ බිනදුනි දැන් ඊටමත් සරලයි. මේ ඇයට මේ මොහොත අත්දැකීම, මේ මොහොත අත්දැකීම මොකද්ද? මේ මොහොතේ අත්දකින්න තියෙන්නේ දැන් ඒකත් තමන්ගේ භාවනා අත්දැකීම. මේ ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කරනා නෙමෙයි, මේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ දේශනා කරනා නෙමෙයි, මේ විපස්සී බුදු පියාණන් වහන්සේ දේශනා කරනව නෙමෙයි, එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනව නෙමෙයි, ශබ්ද වාහිනී යන්ත්‍රයෙන් ඇහෙනව නෙමෙයි. තමාගේ අත්දැකීම මොකද්ද? මේ මොහොත, මේ මම දැන් අත්දැක්කා වූ වචනේ. එහෙනම් මම ඉන්නේ සක්මනේ කියාවි, මම ඉන්නේ පර්යංකේ කියාවි. හැබැයි මොකද්ද අත්දැක්කේ? සක්මන කියලා වචනයක් අත්දැක්කෙත් නැහැ, පර්යංකේ කියලා අත්දැක්කෙත් නැහැ. අත්දැක්කේ මේ මොහොතේ තමන්ට දැනගන්න ලැබුණේ මොකද්ද? මේ මොහොතේ දැනගන්න ලැබුණේ ආස්වාසයක්. එහෙම නැත්නම් මේ මොහොතේදී දැනගන්න ලැබුණේ රූපයක්. දැනගන්න ලැබුණා කියන්නේ රූපයක් දැක්කයි කියනවනේ. මේ මොකද්ද පින්නොදුනි? රූපයක් කියලා වචනයකුයි දැනගත්. ආස්වාසයක් දැක්කා, හුලන් දැක්කා, නාසාග්‍රය දැක්කා, නහය ඉස්සරහා හුලන් දැක්කා නෙමෙයි. මොකක්ද අද්දැක්කේ? ආස්වාසය කියන මානසිකාරයයි අද්දුටුවේ. ආස්වාසය කියන
මානසිකාරයයි අද්දුටුවි. අන්න දැන් කියනවා ආස්වාසය දිගයි කියලා. ඔන්න පිනුදුනි කලින් මානසිකාරයක් නැහැ. ඒ චිත්තක්ෂණය 100%ක් නිරෝෂේෂ නිරෝධයට ගිහිල්ලා දැන් ඇවිල්ලා තියෙනවා තවත් චිත්තක්ෂණයක් ආස්වාසය දිගයි. ආස්වාසය දිග. ඔන්න පින්නතුනි දිග්ගට අත්දකින්නවා. දැන් එනම් අන්නාර ප්‍රශ්මත්‍රයේ දාගත්තනම් තමන්ට මේ තොරතුරු අහු වේවි පින්නතුනි. මොකද භාවනාව තුල මේවා වැඩි දියුණු වෙලා තියෙනවා. මේ පින්නතුන්ගේ නැවත නැවත ප්‍රශ්නාර්ථයෙන් දාගන්නකොට තමන්ට නැවත නැවත මේවට පිළිතුරු ලැබෙනවා පිණි. අන්න පිළිතුරු හැබැයි ඒ වෙලාවේ බලාපොරොත්තු වෙනා නෙමෙයි. පිළිතුරු භාවනාවේදී ලැබිය යුත්තේ මේ ප්‍රශ්න අහන්නලාදී පිළිතුරු ලැබිය යුතු නම් ඒක පින්නතුනි අර ඉස්කෝලේ ගිහිල්ලා ලෑගෙන ඇවිල්ලා සටහනක් ඒ සටහන කඩපාඩම් කළා මේ විභාගය ලියන්න උත්සාහ කරා වගේ වෙනවා. ඒක නම් නිවන නෙමෙයි. ඒ නම් භවයටයි යන්නේ. අන්න එනම් පින්නතුනි මෙන්න මේ අකුසල රාශි සූත්‍රය අනුව දැන් මේ පින්නතුන් දන්නවා අකුසලය කියලා කියන්නේ මොකද්ද. අකුසලය කියලා කියන්නේ පංච නීවරණයි. එහෙනම් මේ මොහොත දැන ගැනීම තුල තමන් බැහැර වෙනවා මොකින්ද පින්නතුනි. මෙන්න මේ පංච නීවරණි. මොකද නීවරණයක් තමයි එහෙනම් ප්‍රකටවන්නේ. ප්‍රකටවන්නේ නීවරණයක් නම් දැන ගැනීම තුලම පින්නතුනි ඒ නීවරණේ බලය හීන වෙලා නැති වෙලා සුන්නද්දුන් වෙලා විනාශ වෙලා යනවනේ. දැන ගැනීම තුල හොරාගෙට ඇතුල් වුණා. ඇතුල් වෙන බව දන්නවනම් හොරා ඉන්නේ නෑ. හොරා පැනලා දුවනවා පින්නතුනි. එන හොරා බලනවා gedere උන් නිදිද උන් දන්නවද මං ඉන්නවා කියලා. දැනගත්තද? දැනගත්තනම් හොරා පැනලා දුවනවා. දැනගත්තේ නැති බව තේරෙනවනම් නෑ නෑ මේ උන් නිදි හොඳටම හොඳට ගොරෝගොරෝ නිදි දෙන්නම් වැඩේ කියලා ඔන්න ගේ සුද්ධ කරන. අන්නේනම් හොරාගේ ඇතුළට එන්නකොටම අන්න ගේට්ටු ළඟ ඉඳලා මෙයාව අල්ලගන්න එක්කෙනා තමයි පින්නතුනි කවුද මේ? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය මේකට කියන්නේ අපි මේකේ ඵලය විදියට සතිය කියලා පින්නතුනි. සතිය දොරටු පාලකයා. දොරටුව ළඟ ඉඳලා දොරටුවෙන් කවුද ඇතුළට යන්නේ කියලා බලා ගන්න එකයි පින්නතුනි මෙතන සිද්ධ වෙන ක්‍රියාකාරී. දොරටුවෙන් කවුද ඇතුළට යන්නේ කියලා බලා ගන්න එකයි මෙන්න මේ යෝනිසෝ මනසික. දැන් එතකොට මේ සෝතාපට්ටි මාර්ගයේ දැන් දන්නවා මේ මොහතනම් මෙන්න මේ මොහොතේ මේක තමයි සද්ධර්මය. මේ මොහොත අත්දැකීම ඒක අත්දකින්නම් එතන තියෙන ඕනා මොකද්ද? යෝනිසෝ මනසික. දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්න පින්නදු. දැන් මේ හාමුදුරුවෝ නැත්තම් මේ ශබ්දවාහිනී යන්ත්‍රෙන්ද කියන්නේ නෑ මේ පින්නතුන්ගේ අත්දැකීම. මේ මොහොතේ මෙන්න මේ සක්මන් භාවනාව වුණා නම් විනාඩියක් දෙකක් දැන් තමන් මේ වගේ අත්දැකීම් කොච්චරක් ලැබලද්ද පිළි. විනාඩියක් කියන්නේ මේ අය දන්නවා දැන් වෙන විට ඉදානම් මේ භාවනාව පටන් ගන්න කලින් නම් රෑ 12ට නිදාගන්න කියලා කිව්වේ. අනේ තව පැය භාගයක් තිබ්බනම් රෙදි ටික මැදලා තියා තිබ්බ පොඩි උන්ගේ නැත්තම් උදේට මුන්ට ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ කියලා. තවත් පැය භාගයක් අරගෙන රෙදි ටික මැදින් පටන් ගන්නවා. හැබැයි 12 මාරට රෙදි මැද ඉවර නැහැ. තවත් පැය භාගයක් අවශ්‍යයි කියලා තවත් රෙදි මැදිනවා පුනි. ඉලි වෙනකන් රෙදි මැදිනවා අන්ති. ඉලි වෙනකන් එළවලු කපනවා. ඉලි වෙනකන් පොල් ගානවා. කෙලවරක් නැහැ. මොකද දවසේ පැය 24 මැදි. හැබැයි දැන් මේ ඇයට තේනවා භාවනා කරා නම් විනාඩි 5ක් විනාඩියකට කොච්චර වැඩ කරන්න පුළුවන්ද? තප්පරයකට කෝටි ගාණක් වැඩ කරනව නේද කියලා. තප්පරයකට වචන ලක්ෂ ගාණක් එනව නේද කියලා. මෙන්න මේ ඇතුළත කතාවට ඔළුව ගියා නම් ඇතුළත කතාවට නැමුණා නම් ඇතුළත කතාව එහෙම නැත්නම් ඉන චැට් එක දැනගත්තා නම් පින්නතුනි තප්පරයකටත් කෝටි ගාණක් නෙමෙයි බිලියන ගාණක් තියෙන බව තමන්ට තේරෙනව නේද? අවබෝධ වෙලා තියෙනව නේද කියලා. දැන් මේ පින්නතුන් තමා තුලින් තමා අත්දැකීමේ මෙන්න මේ ආශ්චර්ය වෙනස දකින්නවා නේද පින්න. එහෙනම් මෙන්න මේ ආකාරයට භාවනාවට අනුගත වෙච්ච කෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව දවසේ වැඩි වාර ගණක් ධර්මයේ තුල ඉන්න බව, බුදු පියාණන් වහන්සේ සිහිපත් වෙන බව, සංඝයා සිහිපත් වෙන බව,
තමන්ගේ සීලය සිහිපත් වෙන බව මේ පින්නතුන් ඉදිරියෙන් තියාගත්තා වූ මම දැන් මෙතන. මම දැන් මෙතන සිහිපත් වෙන බව. අන්න පින්නතුනි දැන් තමා කොහෙද ඉන්නේ? ධම්මානු ධම්ම ප්‍රතිපදාව. ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ ඔන්න පින්නතුනි සෝතාපට්ටි මාර්ගය. සෝතාපට්ටි මාර්ගය තමා තමාගේ කල්යාණ මිත්‍රය. ටිකෙන් ටික ටීවී එක තමන්ගෙන් ඈත් වෙලා තමන් ටීවී එකක් ගෙදර තියෙන බව දන්නේත් නැහැ කියලා සමහරක් කියයිද? ටීවී එකක් තියෙන බව දන්නේත් නැහැ. හැබැයි ගෙදර අනිත් අය මහත්යනන් ටීවී බලනවා, නැත්නම් භාර්යාවනන් ටීවී බලනවා, අම්මනන් ටීවී එකේ බණ අහනවා. හැබැයි මට නම් බණ ඇහෙන්නෙත් නැහැ, ටීවී එකක් දැනෙන්නෙත් නැහැ. මට නම් දැනෙනවා බුදු පියාණන් වහන්සේ වීතරාගයි කියලා. මට නම් දැනෙනවා මගේ සීලය ආර්යකාන්තයි කියලා. උන් ඔය ආකාරයට පින්නතුනි මේ වෙනස සිද්ධවන්නේ මෙන්න මේ සෝතාපට්ටි මාර්ගය තුල. එහෙනම් දවසේ වරින් වර මේ මම ඉන්නේ වැසිකිළියේද, මම ඉන්නේ කැසිකිළි ගරමින්ද, මම ඉන්නේ කුස්සියේද කියලා දන්නේ නැහැ. හැබැයි මම ඉන්න බවට සාක්කියක් තියෙනවා. ඒ සාක්කිය කියවෙන්නා වූ මානසිකාරයක් බව මම දැනගන්න. අන්නේ මානසිකාරයත් වචනයක් කියලා මෙන්නේ වෙන. එහෙනම් බුදුහාමුදුරුව වීතරාගයි නේද? ඒකත් මොකද්ද? ඒකත් වචනයක්. තවත් දැන ගැනීම. තවත් දැන ගැනීමක් උන් ඔය ආකාරයට විනදුනේ මේ ක්‍රමානුකූලව ලෝකය කියලා කියන්නේ මේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෙනස් වන්නා වූ දැන ගැනීමක් පමණයි කියන දන්ට දැන් ඔන්න මම යගේ තිබෙන්නා වූ මහංකාරය, මේ අහංකාරය, මමංකාරය කියන මෙන්න මේ ආකාර තුනක් තියෙනවා. මමංකාරය අහංකාරය අන්න පින්නතුනි ඒවත් කියනයක් දැන් ඔන්න ආවේ නැහැ ඉස්සරහට. අහංකාරමය මමංකාරමය තවත් එකක් තියෙන බිනුනි ඒ ආවිත් නෑ. ඔන්න බලන්න මේ ආම්ද්‍රුව මගේ කියලා කිව්වනම් ආයි පාරක් මොන තරම් අසරණ වෙනවද? මේ වචන තුනෙන් එක වචනයක් කියාගන්න බෑනේ බිනුනි. එක පාරක් කියුණා ඊට පස්සේ කියවෙන්නේ නෑ. ඔන්න ඒ තරමට මේ මමයා අහිංසකයි බිනුනි. මමයා ඒ තරම් රූකඩයක් බිනුනි. මොනවද කරන්න පුළුවන්? මගේ කියාගෙන මෙන්න මගේ බණ අහලා උඹලා සෝවාන් වෙලා ඉන්නේ, උඹලා අනාගාමී වෙලා නිගලා මේ හාමුදුරුව කියලා තිබ්බනම් කොහේ හරි තැනක කොහෙද මේ හාමුදුරුවන්ගේ සිවුර දැන් තියෙන්නේ? බලන්න මේ වචනය කියාගන්න දඟලන දඟලිල තවමත් කියාගන්න බෑ පිණි. අහංකාරමය මමංකාරමය තව එකක් තියෙන පිණිදුනි ඒත් දෙන්නේ නෑ. නම් මතකයන් නම් පිණිදුනි මේ තප්පරයකට කලින් කිව්ච එක ඇයි දැන් කියවෙන්නේ? තප්පරේට කලින් කිව්ච වදනේ මතකයක් නම් පින්නොදුනි, මතකේ නම් කියුනේ මීට පෙර ආපු එක ඒ ආකාරෙම තිබිලා, ඒ කියුණාට පස්සේ ඊළඟ තප්පරේදී ඇයි කියවෙන්නේ නැති කියලා දැන් බලන්න මෙන්න ප්‍රායෝගික අත්දැකීමක් පින්නොදුනි මේයි. දැන් අද දිනේ ප්‍රායෝගික අත්දැකීම් කීයක් මේ බණ කියන අතරතුර ආවද පිණු? මෙන්න මේවා තමන්ගේ භාවනා අත්දැකීමේදී තමන්ට ඇවිල්ලා නැද්ද කියලා දැන් නැවත නැවත පරීක්ෂා වෙන්න ඕන පිනොදුනි භාවනාවතු. අන්න මේ මොහොතට අනුගත වුණා නම් පිනොදුනි පැහැදිලිවම අවබෝධ වෙලා තියෙන්න ඕන, මේ ඇයට තේරෙන්න ඕන හොඳට මොකද්ද මේ සිද්ධවන්නේ. අන්න ඒකයි පිනොදුනි මේ යෝනිසෝ මනසිකාරයේ වැදගත්කම. භාවනාව කියන්නේම පිනොදුනි යෝනිසෝ මනසිකාරය. කායානුපස්සනාව පවණක් නෙමෙයි, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ හතරම කියන්නේ පිනදුනි යෝනිසෝ මනසිකා. මේ යමක් දැනගන්න මේ මොහොතට අනුගත වෙලා ඉන්නවා කියන එකයි යෝනිසෝ මනසිකා. මේ මොහොතට අනුගත වෙලා ඉන්නවා කියන එකයි ඔන්න නැවත වරක් ප්‍රකට වීමක් තියෙනවා. නැවත වරක් වචී සංස්කාර හදාගෙන යනවා. කාය සංස්කාර රාශියක් අදලා මෙන්න රූප රාශියක් පෙන්නලා දැන් හදනවා ආයිපාරයක්. මෙන්න වචී සංස්කාරයක් නැවත වරක් මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? මොකක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? නැවත වරක් දාගන්න පින්නතුනි ප්‍රශ්න පත්‍රයේට
මොකක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කියන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කියන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? මොකටද යෝනිසෝ මනසිකාරය කරන්නේ? මොකටද යෝනිසෝ මනසිකාරය කරන්නේ? කොයි වෙලාවේද යෝනිසෝ මනසිකාරය කරන්නේ? කොයි වෙලාවේද යෝනිසෝ මනසිකාරය කියලා ඔන්න පින්නතුනි තවත් පැනවිල්ලක් ආවා. හැබැයි මේකත් පරණ බණක් නම් නෙමෙයි. මේ මොහොතේ හදලා මේ මොහොතේ දුන්නා වූ මෙන්න මේ මොහොතේ මේ වචී සංස්කාර වචන විතක්කයක් හදලා දුන්නා මේ ඇයට. මේ ඇයට ඇහෙන්නේ ඒ විතක්කයයි. ඒ විතක්කය දැන් ਵਿਚාරයටපත් වෙනවා. අන්නේ ඇය තුලත් දැන් ඇයි යෝනිසෝ මනසිකාරය කළේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරණ කියලා ඔන්න පින්නදුනි දැන් එනවා. මෙයාගේ ඊළඟ එක්කෙනා වුණ තවත් වචී සංස්කාරයක් දැන් හදනවා. මෙන්න වචී සංස්කාරයක් මේෙන් හැදුවා, මේෙන් දුන්නා. මොකක්ද? අත්‍යන්ත ලක්ෂණ. අත්‍යන්ත ලක්ෂණ. නැවත නැවත හෝද හෝද මඩේ දානවා, හෝද හෝද මඩේ දානවා. එකම දේ තමයි, එකම දේ තමයි. මේ හාමුදුරුවෝ දන්නේ මේ වචන දෙක විතරයි. මේ හාමුදුරුවෝ දන්නේ මේ වචන දෙක විතරයි. ඔන්න දැන් නැවත නැවත හාමුදුරුවොත් එක්ක ඇතුලේ කතන්දරේ, ඇතුලේ ගැට්ටනේ, ඇතුලේ ගෝරිය දැන් පටන් අරගෙන ඔන්න දැන් යනවා ඇතුලේ මානසිකාර්ය. ඒක තමයි අයෝනිසෝ මානසිකාර්ය. මොන කරදරයක්ද හැමදාම එකම වචන කියන්නේ? අදත් අලුත් බණක් කියයි කියලා යැව්වේ වැඩක් නෑ. අද නම් බණ අහන එක නවත්තනවා. දැන් ඔන්න රේඩිය එකත් පොලේ ගහන. දැන් මොන්න ජංගම දුරකථනයක් පොලේ ගහන තරමට ගේන්දී. මොකද්ද මේ එකම දේ කියන්නේ? යෝනිසෝ මනසිකාරය අත්‍යන්ත ලක්ෂණ. මොකද කියනවනම් නෙමෙයි පින්නුදුනි, කියවෙනවා, කියවෙනවා. අකුසල් තියනා ඒ විදියට බාරගන්න, කුසල් තියනා ඒ විදියට බාරගන්න. හැබැයි ඒකත් බාරගන්නවා නෙමෙයි, ඒකත් බාර ගැනිනවා. ඒකත් දැනගන්නේ මොන කරදරයක්ද හැමදාම යෝනිසෝ මනසිකාරය කියලත්. ඒකත් පින්නතුනි ඒ වෙලාවේ ප්‍රකට වුණා වූ මනසිකාරයයි. ඒ වෙලාවේ ප්‍රකට වුණා වූ මනසිකාරයයි. කවුද ඒක කරේ? කවුද කරේ? ඊනම් පින්නතුනි ඒකත් ගහේ මල පිපුණා මිසක් ගහ මල් පිප්පුවා නෙමෙයිනි පින්නතුනි. ගහේ මල පිපුණානි නැත්තම් පොහොට්ටු තියාගන්න ඕනේ නෑනේ. මෙයාට මල හදාගන්න පුළුවන් එකපාරට. මල හැදෙනව නෙමෙයිනි පින්නතුනි, පොහොට්ටුව මලක් වෙනවනි පින්නතුනි. අන්නේ ක්‍රියාකාරීත්වයක් ලෝකේ කියන්නේ පින්නතුනි. ඔන්නේ ලෝකේ ක්‍රියාකාරීත්වය මේ ගහක් හැදීගෙන යන වගේ තමයි. මේ වචනෙන් වචනේ හැදීගෙන යන ආකාරය ඒක බලාගෙන හිටපු දාට තේරෙනවා. මේ වචන ගොඩකට මම අහුවෙලා හිටපු අහුවිල්ල ඔතනයි තියෙන්නේ කලකිරි. එනම් පින්නතුනි සංසාරයෙන් ඈතර වෙන්නම් ඔන්න ඔය ප්‍රායෝගිකව කලකිරීමට යන්න භාවනාවක් සිද්ධ වෙන්න ඕන. ඒකයි පින්නතුනි සමන මණ්ඩිකා සූත්‍රයේ දැන් මේ පින්නතුන්ට අද දිනේ ඉස්සරහට ආවා වූ ඒ අලුත් වචී සංස්කාරය. සමන මණ්ඩිකා සූත්‍රය මජ්ඣිම නිකායේ තිබෙනා වූ මහණෙනි මොකද්ද බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ? මහණෙනි මේ භික්ෂුව එහෙම නැත්නම් මහණ එහෙම නැත්නම් මේ යෝගාවචරයට පුළුවන් නම් අකුසලය අකුසලය බවට අවබෝධ කරගන්න. අන්න ඒ තැනැත්තා සෝවාන් වෙනවා. සෝවාන් වෙනවා. මම සෝවාන් වෙලා, මම සෝවාන් වෙලා, මම සෝවාන් වෙලා. ඔන්න අදි වචනය දැන් උඩ පනිනවා, දැන් උඩ පනිනවා. මම සෝවාන් වෙලා, මම සෝවාන් වෙලා. දැන් ඔන්න එනවා, දැන් ඔන්න එනවා. අදි වචනය දැන් එනවා. මම සෝවාන් වෙලා, මම සෝවාන් වෙලා. නෑ 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 නෑ, මම සෝවාන් වෙලා නෑ නෑ. ඔන්න පින්නතුනි පැනවි එන්නකන් ඉවස ගන්න බෑ. මේ ඇයට භාවනාවේදී කල්ලබල වෙලා ගිහිල්ලා බෙල්ලේ එල්ලිලා තොරන් ගහලා මේ පාවඩ දාලා හේවිසි දාලා කරේ තියාගෙන දුවගෙන යන හදනවා. අන්න එනකොට තව එකක්. අන්න එතකොට තවයක් ඇවිල්ලා දැන් ගොඩ ගන්න බෑ. ආයි කට උත්තරත් නෑ. මොකද්ද වෙලා තියෙන්නේ? මේ ප්‍රකට වෙනකන්වත් ඉන්නේ නෑ.
ඊටත් කලින් එකට තවත් වචනයක් දාලා මොකද පින්නතුනි වෙන්නේ එහෙමයි, ඇයි එහෙම වෙන්නේ? මොකද මේ හට ගැනීමේ එකක් හට ගැනෙනකොට පින්නතුනි ඒක දැන ගැනීමකින් තොරව ඊළඟ හට ගැනීමට යන්න බෑ පින්නතු. අන්න දැන් ඔන්න අලුත් බණක් කියවෙනවා, අලුත් බණක් කියනවා. ඒකත් මේ මොහොතේ ප්‍රකට වීමක්, මේ මොහොතේ ප්‍රකට වීමක්. මේ අය දන්නවා දැන්, මේ අය තුල මේ අත්දැකීම තියෙනවා. විශාල පිරිසක් මේක නැවත නැවත ප්‍රකාශ කරලා තියෙනවා. මොකද්ද ඒ අත්දැකීම? මේ අය තුල දැඬ තිබෙන්නා වූ මීට අදාළ මේ මම්ම මායන්න 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 හිස්තැනක් හිස්තැනක් මම්ම මායන්න මායන්න හිස්තැනක්. අන්න ඒ වගේ අත්දැකීමක් දැන් තියෙනවනේ මේ පිනතුනි. දැන් අන්න බලන්න පිනතුනි, ඔය වචනේ කඩනවට වඩා අපි බලමු මේ වචන දෙක අරගෙන කොහොමද උනේ කියලා. එතකොට මම දැන් නම් පින්නතුනි, මම කියන එක දැන ගැනීමෙන් තොරව දැන් කියන එක පටන් ගන්න පුළුවන්ද පින්නතුනි? මම කියන එක 100%ක් නිර්වශේෂ නිරෝධයට ගියා නම් භාවනාවට හරියට අනුගත වෙලා භාවනාව තුළ යෝනිසෝ මනසිකාරයේ ඉන්නව නම් මම කියන එක ඉවර වෙච්ච බව, නිරෝධ වෙච්ච බව දැනගන්නේ නැතුව දැන් කියන එක හට ගැනීමක් නැහැ කියන එක Tamanට පැහැදිලි අවබෝධයක් තියෙනවා නේද? අන්න එතකොට දැන් තීරණය වෙන මොකද්ද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ මම කියන එක 100%ක් නිර්වශේෂ නිරෝධයට ගියා. ඒ ගියේ එහෙනම් මොකද්ද? ඒක මම දැන ගැනීම තුළම අන්න ඒ චිත්තක්ෂණයේ හටගත්ත දේ ඒ චිත්තක්ෂණයේම නිරෝධ වෙලයි තියෙන්නේ. එහෙනම් හට ගැනීම දැන ගැනීම තුළ ඒක නිරෝධ වුණා නම් ඊළඟ හට ගැනීම කියන්නේ පින්නතුනි දැන් නෙමෙයි නේ. මොකද්ද ඊළඟ හට ගැනීම උනේ? මම දැන ගැනීමනේ. මම දැන ගැනීමයි ඊළඟ හට ගැනීම. එහෙනම් මම දැන් කියන්නේ එකක් කියලා මේ පින්නතුන් මේ වන විට තමන්ගේ තිබුණා වූ අත්දැකීමක් නම් ඒක අත්දැකීමක් නෙමෙයි කියලා දැන් 100%ක් තහවුරු වෙන්නේ. මම දැනගත්තා නම් පින්නතුනි මම කියන එකට පස්සේ ආවේ මොකද්ද? මම කියන එක දැන ගැනීමනේ. හැබැයි මේක විතරක් නෙමෙයි, මෙතන තව ලක්ෂ ගාණක් තියෙනවා පින්නතුනි. ලක්ෂ ගාණක් තියෙනවා මේක ඇසේ. මේ එක උදාහරණයක් විදිහට දැන් මෙන්න ආවේ අලුතෙන් බණක් විස්තර වෙනවා. මම කියන එක දැන ගැනීමයි මම කිව්වට පස්සේ තිබුණා වට ගැනීම. එහෙනම් දැන් කියන එක මම කියන එකට කොහේද පින්නතුනි සම්බන්ධ වෙලා තියෙන්නේ? කොහේද සම්බන්ධ වෙලා තින්නේ? කොහේද ගැට ගැහලා තින්නේ? එහෙනම් එක චිත්තක්ෂණයක් තවත් චිත්තක්ෂණයක් එක්ක ගැට ගැහෙන්නේ නැයි කියන එකට දැන් පැහැදිලි විරුද්ධක් තියෙනවා. මොකද ඒ චිත්තක්ෂණය දැන ගැනීම තුලම දෙවනි චිත්තක්ෂණය කියන්නේ නම් පළවෙනි චිත්තක්ෂණයේ බව දැන ගැනීමයි. පළවෙනි චිත්තක්ෂණයේ බව දැනගත්තා නම් පින්නදුනි පළවෙනි චිත්තක්ෂණේ හටගත්ත දේ කොහොමද දැනගන්නේ? කවදා හරි පුළුවන් ද දැනගන්න මේ පින්නදුන්ට? කවදා හරි පින්නදුනි නම් පළවෙනි චිත්තක්ෂණයක් කිව්වා මිසක් චිත්තක්ෂණේ යමක් හටගත්තයි කියලා දැනගන්න කවදා හෝ පුළුවන් වෙනවද? දැන් අන්න පින්නදුනි මොකද්ද? ශූන්‍යතාවේ ශූන්‍යතාවි මොකද්ද දැනගන්න තියෙන්නේ? මුකුත්ම දැනගන්න දෙයක් නැහැ නේ පින්නතුනි. කොහෙද දැනගත්තේ මලක්? කොහෙද රෝස මල දැක්ක? මොකද්ද දැක්ක රෝස මල? කොහෙද පාට දැක්කේ? ඔන්න බලන්න මෙන්න මේ පුංචි කාලේ උඩුපැල්ලෙන් එනකොට මේ පොඩි කාට වචන පොවන්න පටන් අරගෙන මේ සංඥා දාන්න පටන් අරගෙන දාපු සංඥාහරා මේ ලෝකේ අල්ලගත්තු අල්ලගැලිල්ල ඊට පස්සේ එතනින් බඩගාලා එතනින් එමෙත අනිත් පැත්ත ඇරලා ඊට පස්සේ බඩ ගන්න පටන් අරගෙන ධනගාලා ඉවරලා ඇවිදින්න පටන් අරගෙන ඇවිදලා දුවලා රේස් ගිහිල්ලා ඔක්කොම කළත් මේ මොහොත දක්වත් නැවත නැවත මේ බණ කියලාත් පින්නතුනේ නම් මොනවද මේ පින්නතුන්ට ඇතුල් කරන්නේ? මේ බණ කියලාත් ඇතුල් කරන්නේ තවත් සංඥාවක් නේ පින්නතුනේ. එහෙනම් ඒ සංඥාවෙත් බණක් තියනවද? ඒ සංඥාවෙත් ධර්මයක් තියනවද? ඒ සංඥාවෙත් සංසාරයෙන් ඈතර වීමක් තියනවද? ඒ සංඥාවෙත් නිවනක් තියනවද? ඒ සංඥාවෙත් නිවනක් නැති නිසා නේද
බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි උඹලට අන්තිමට මාවත් අතාරින්න වෙනවා, ධර්මයක් අතාරින්න වෙනවා, උඹලගේ සීලයක් අතාරින්න වෙනවා කියලා පින්නතු. අන්න රහතුන් වහන්සේ අන්න බුදුපියාණන් වහන්සේ. එහෙනම් එදා ඒ බුදුහාමුදුරුවෝ මේ බෝධි මූලයේදී මොකද්ද කරේ පින්නතු? කරේ මොකද්ද? මේ තමන්ගේ මෙන්න මේ තිබෙන්නා වූ මිත්‍යා දිට්ඨියෙන් බැහැර වෙලා මේ අල්ලගෙන හිටියා වූ සීලේනුයි පින්නතුනි අවසාන වශයෙන් නිදාසුනේ අන්තිමට අතහැරියේ මොකද්ද? සීලය. සීලය අතහැරියේ මොකක් නිසාද? මේ කය අතහැරිච්ච තැන. මේ කය අතහැරිච්ච තැන සීලය අතහැරුණා. එහෙනම් අන්න රහතුන් වහන්සේ කියන්නේ පින්නතුනි අවසාන වශයෙන් සීලයත් අතහැරිච්ච උත්තමයයි. මොකද සීලය අතහැරියයි කියන්නේ එයා හොරකම් කරන්න යනවා, සතුන් මරන්න යනවා, කාම මිච්ඡාචාරය යනවා නෙමෙයි පින්නතුනි. මොකද්ද? අවබෝධ කරගන්නවා සීලයත් මට ආරක්ෂා කරන්න පුළුවන් එකක් නෙමෙයි, සීලයත් මම ආරක්ෂා කරන එකක් නෙමෙයි, ඒකත් ධර්මතාවයක් නෙ පින්නතුනි. ඒකත් ධර්මතාවයක්. ධර්මතාවේ නම් ධර්මතාවයේ මම දැනගන්නකොට ඒකත් වෙනස් වෙලා, එහෙනම් සීලය බවත් මට දැනගන්න බෑනේ පින්නතුනි. ඒකත් හටගන්නකොට සීලය කිව්වෙත් වචනයක්, සීලය කිව්වෙත් සංඥාවක්. එහෙනම් රාගය කිව්වෙත් සංඥාවක් නෙ පින්නතුනි. රාගය කිව්වෙත් සංඥාවක්, ద్వේෂය කිව්වෙත් සංඥාවක්. එහෙනම් මේ පංච නීවරණ වල කාමච්ඡන්දේ කිව්වේ මොකද්ද? කාමච්ඡන්දේ කිව්වෙත් සංඥාවක්. අන්න මෙන්න දැන් ආවා තවත් ටිකක්. මොකද්ද මේ සමන මණ්ඩිකා සූත්‍රය? සමන මණ්ඩිකා සූත්‍රය මොකද්ද මේ තියෙන්නේ? දැන් අකුසලය අකුසලය බව අවබෝධ කරගත්තනම් පින්නදුනි දැන් අන්න සෝවාන් වෙලා, දැන් සෝවාන් වෙලා, මම සෝවාන් වෙලා. ඇයි? හේතුව කාමච්ඡන්දය කියන්නේ නීවරණය. නීවරණ තමයි අකුසල කියලා කියන්නේ බුදුපියාණන් වහන්සේම. එහෙනම් අකුසලයේ මම දන්නවා අකුසලයත් මගේ පාලනයෙන් තොර. අකුසලයත් මගේ පාලනයෙන් තොර නම් මම මොකද කෙරෙන්න ඕනා? ඒකත් ඒ බව දැනගන්න එකත් නොදැන හිටියවදාට මම ඒකෙන් නිදහස් වෙනවා. අන්න ඒකයි බිනදුනි මේ ටික නම් තේරුම් ගන්න ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි බිනදුනි. ගොඩක් අමාරුයි. සෑහෙන ගැඹුරකට අයාවි. ඒකයි මේ මොහොතේ ප්‍රකට වීම. ඒකයි මේ මොහොතේ මානසිකාරයේ පිණුතුනි. මොකද්ද මේ අකුසලයේ අකුසල විදිහට අවබෝධ කරගන්න? හැබැයි පිණුතුනි භාවනාව සිද්ධ වෙච්ච මේ පිණුතුන්ට මේ වුණිට මේක අවබෝධ වෙලා තියෙනවා. හැබැයි Tamanට බාහිරයට තේන තරමට දන්නේ නැතුව ඇති. අභ්‍යන්තරයේ වෙනස් වෙලා තියෙනවා පිණුතුනි. මේ බණ ඇන්නේ මේ උදේ පාන්දර. සමහර අයට මධ්‍යම රාත්‍රිය වෙන්න පුළුවන්, සමහර අයට දවල් 12 වෙන්න පුළුවන්, සමහර අයට වෙනත් වෙලාවල් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම පැත්තකින් තියලා සමහර අය කාර්යාලවල ඉන්න පුළුවන්, ගොවිපොලේ ඉන්න පුළුවන්, වැඩපොලේ ගියන පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. කොතන හිටියත් පින්නදුනි මේ බණ ඇහෙන්නේ ඇතුළත ඊට සාපේක්ෂව මෙයාගේ වෙනස් වෙලා තියෙනවා. ඇතුළ කියන්නේ පින්නදුනි හැබැයි මේ ඇටමස් නහරණ නෙමෙයි. හොඳට මතක තියාගන්න එක. ඇටමස් නහර නෙමෙයි මේ සුනින්දලා දෙපතුළු දක්වා තිබෙන්නා වූ, හමෙන් වට වෙලා තිබෙන්නා වූ මේ රූපය, මේ ශරීරය, එහෙම නැත්නම් මෙයයි කියනවා කය නම් නෙමෙයි පිනදුනි. කයේ කයක් කියන එකයි ඇතුළත කියලා කියන්නේ. කයේ කයක් කියන්නේ මේ මොහොතේ මොකක්ද Tamanට ප්‍රකට වුනේ? ප්‍රකට වුණාද? ඒ බව දන්නවද? අන්න කායානුපස්සන. නං ප්‍රකට වෙන්නලාවේ එක කායානුපස්සනාවක්, එක කයක්. ඒ බව දැන ගැනීම තවත් කයක්. ඔන්නෝකයි පිනදුනි බන්නේ සරල වෙන තැන. එහෙනම් ප්‍රකට වුණාද? ප්‍රකට වීමම ඒ බව දැනගැනීම තුල නිරෝධ වුණා. එහෙනම් ප්‍රකට වෙච්ච දේ කවදාවත් මේ ලෝකේ මොන්නම පෘථග්ජනෙකුට දැනගන්න බෑ. හැබැයි මේ කෙලෙස් ටික ටිකෙන් ටික සංසිඳිලා, කෙලෙස් බිඳුව වෙච්ච දවසට අන්න රහතුන් වහන්සේ එදාට මේක දැනගන්න පුළුවන්. ලෝකයේ ශූන්‍යතාවයක් පමණයි තියෙන්නේ. ශූන්‍යතාවයක් යමක් නැහැ, තියෙන දෙයක් හටගන්නවා නෙමෙයි. හැබැයි යමක් නැහැ කියන එකයි යමක් තියෙනවා කියන එකයි අව්‍යකත ප්‍රශ්නයි. ඒවා දිට්ටි. දිට්ටි වලට යන්නේ නැහැ පින්නදුනි. දිට්ටි වලින් තොරව
මධ්‍යම ප්‍රතිපදාවේ මේක අද්දැකියි. මධ්‍යම ප්‍රතිපදාවේ මධ්‍යම ප්‍රතිපදාව නම් දෙපැත්තාන්ත දෙක රාග ద్వේෂ නැති වෙනකොට, රාග ద్వේෂ තුනී වෙනකොට, රාග ద్వේෂ අවබෝධ කරගන්න උඩ විනෝදිනි. රාගය කියන්නේත් වචනයක්, ద్వේෂය කියන්නේත් වචනයක්. එනං අන්නේ අවබෝධයට එනකොට විනෝදිනි ප්‍රමාණිකූලව තමන් එතනින් මැදට වෙනවා. මැදට වෙනකොට අන්ත දෙකට යන එක නතර වෙනවා. නතර වෙන තැන තමන්ට ඔන්න ඊළඟ ටික අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඔන්නෝකයි පින්නදුනි මේ මොහොතේ පැනවිල්ල. හැබැයි මේ පැනවිල්ලට පින්නදුනි තවත් නම් වට කාලයක් නැහැයි වගේ පැයකට ආසන්න කාලයක් බණ ඇහිලා තියෙනවා. අද දිනේට මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේට තිබෙනා පැනවිල්ල. හැබැයි ඒවත් වචන විතරයි පින්නදුනි. ඔය පැය තුල Tamanට දැනුණා නම් මොනවා වූ බණ ඇහෙන්නත් ඇති, කාර්යාලය මතක් වෙන්නත් ඇති, ගෙදර මතක් වෙන්නත් ඇති, දරුවා මතක් වෙන්නත් ඇති, කාපු කෑම මතක් වෙන්නත් ඇති, කාමීච්ඡාචාරය කරපු මතක් වෙන්නත් ඇති, දුන්නු දානි මතක් වෙන්නත් ඇති, හෙට දෙන්න තියෙන දානි මතක් වෙන්නත් ඇති. හැබැයි ඔක්කොම දැනගත්තී වචනකින් පමණයි කියලා දන්නවනම් ඔක්කොම හරි පින්නදුනි. එකම මල්ලේ තින්නේ අම්මයි ගෙම්බයි දෙන්නම එක මල්ලේ දාලා ගොඩ පොලේ ගහපු දාට අම්මයි ගෙම්බයි අතර වෙනසක් නැහැ. එදාට සංසාරයෙන් ඈතර වෙලා අන්න රහතුන් වහන්සේ ඒ සඳහා යන්නා වූ ගමන් මාර්ගයේ අකුසලයේ අකුසලයේ බව තේරුම් ගන්න සමණ මණ්ඩිකා සූත්‍රය හරහා මේ පින්දුර කෙවුනා වූ බණට තවත් සූත්‍ර රාශියක් සම්බන්ධ වුණා. මේවල සූත්‍ර රාති ප්‍රතිසාර ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තිනවා. එකින් එක එකතු වෙමින් කියන්නේ ඒවා ගැට ගහනව නෙමෙයි පින්දුනි. මේ අය යෝනිසෝමනසිකාරය තුල ඉන්නකොට ඒවා ඇතුළත සකස් වෙලා ඒවයින් එන්නා වූ අලුත් ගෙඩිය තමයි පෙන්වන්නේ. ගෙඩියෙන් ගෙඩිය හදලා දෙනවා. ඒ ආරා මේ පිණු ඉස්සරහට යනවා. සංසාරයෙන් ඈතර වෙන එක වළක්වන්න බෑ. සෝතාවත්ති මාර්ගය තුල නැවත නැවත තමන් ඉන්නවා. ඒ බව තමන් දන්නවා. ඒක මේ හාමුදුරු සාතික කරනා නෙමෙයි. ඒක බුදුහාමුදුරු සාතික කරනා නෙමෙයි. මේ ආගේ අම්මලා තාත්තලා සාතික කරනා නෙමෙයි. ඒක ආණ්ඩුවෙන් සාතික කරනා නෙමෙයි. ඒජී මහත්තයා සාතික කරනා නෙමෙයි. තමන්ගේ සාතිකය තමා සෝතාපත්ති මාර්ගය තුල ඉන්න බවට සාතිකය පිණුදුනි. වෙන මේ ලෝක දෙයක් හොයන්න එපා. සෝතාපත්ති ඵලයේ වටිනාකමක් නැහැ. කොළ කැලලක් වෙන්න පුළුවන්. ඒකෙම නැත්තම් තවත් වචනයක් පමණයි. අනාගාමී ඵලයේ කියන්නේත් වචනයක් පමණයි. රහත් ඵලයේ කියන්නේත් ඒකයි. හැබැයි රහත් මාර්ගය කියලා වෙන මාර්ගයක් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මේක පොදුවේ කියන්නේ සියල්ලටම සෝතාපත්ති මාර්ගය. මේ කල්යාණ මිත්‍රයා තමා තමාගේ කල්යාණ මිත්‍රයා තමා තමාගේ කල්යාණ මිත්‍රයා තුල මේ මොහොතු තුම ඉන්නවා. ඒක තමයි සද්ධර්මය. සද්ධර්මය තුල ඉන්න කෙනා යෝනිසෝමනසිකාරයෙන් ඉන්නේ මේ මොහොතේ වෙන බයදී මනසිකාරය දන්නවා. එහෙනම් ඒ මනසිකාරය පස්සේ යන්න ඕනේ. ඒ සංඥාව වටිනාකමකින් නැහැ. අන්නේ යන්නු තමන්ගේ ප්‍රතිපදාව සකස් වෙනවා. ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ ලෝකයේ කෙරෙහි ඇලීමක් ගැටීමකින් තොරව තමන්ට ඉන්න පුළුවන් දිනයක් එන පිණුදුනි. ඒකයි මාර්ගයේ ගමන් මාර්ගය. ඒ සඳහා පැයකට අධික කාලයක් මේ පිළිඳුට මේ බණ ඇහුණා. ඒ බණ ඇහිමාර තමන්ගේ මේවා නැවත නැවත සකස් වෙමින් මේ භාවනාවට නැවත නැවත අනුගත වෙමින් භාවනාව තුළ ඉස්සරහට යනවා. ඒ ආරම්භ මේ පිළිඳුන් පැයකට අධික කාලයක් තමන්ගේ ප්‍රඥාව වර්ධනය කරගත්තා. ඒ ප්‍රඥාව වර්ධනය කිරීමට ලෝකයට බණක් කියුවා, ධර්ම දානයක් දුන්නා. ඒ සමග මේ සියලු දිබ්බසෝය දෙවිවරුනුත් මේ පිළිඳුනුත් ලෝකේ පුරාට එකතු වෙලා මේ ලබාගත්තා වූ මේ කුසල් බලයෙන් මේ සියලුම පිණුතුනුත් මේ පිණුතුනු මේ කාර්යයන් කාර්ය සඳහා විවිධාකාරයෙන් උදව්පකාර කරන්නා වූ විශේෂයෙන් මේ ස්වාමින් වහන්සේට මේ නිවාස අපේලා මේ ස්වාමින් වහන්සේට මේ මොහොතේ මේ ඉන්න ආරක්ෂණ ආරණ්‍යසේන අතර කුටියක් දීලා දෙනා වූ ඒ පින්වත් පුරාවුඩ ඇතුළුව මේ ස්වාමින් වහන්සේව රැක බලා ගන්නා වූ මේ ප්‍රදේශයේ ඉන්නා වූ ඒ පින්වතුන් දා පින්න පාත දීලා මේ ස්වාමීන් වහන්සේ ජීවිතය ආරක්ෂා කරගන්නේ පවත්වගෙන යන්නේ ඒ සඳහා ඒ පින්නතුණු කැප වෙලා තිනවා. ඊට අමතරව තවත් රාශියක් ඉන්න පුළුවන් මේ කාර්යයන් සඳහා සම්බන්ධ වන්නා වූ දැනුදෙන ඒ සියලු දෙනා සිහිපත් කරගෙන මේ පින්නතුණු සිහිපත් කරගෙන තම තමනුත් ඒ සියලු දෙනාත් මේ සියලුම පින්නතුණුගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.